අයිබෝවන් උරුමයෙන් බිඳත් තුළින් අද ඔබ අපහමුවන්නේ කකඩුපන හන්දියෙන් හැරි මාතුලෙන නැත්තං මාතුලෙන් ලෙං විහාරය. මෙය අපේ ඉතිහාසයේ ඈත කාලයකට දිව යනවා. මේ වෙනකොට මතයක් තියෙනවා ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරේ මේ ස්ථානය කියලා. අපි බොහොමයක්ම දන්නේ මාතලේ අලු විහාරය ගැන. නමුත් පැරණි ග්‍රන්ථවල සඳහන් වෙනවා මාතුලෙන අලු විහාරයක් ගැන. අපි බලමු ගෞත ස්වාමින් වහන්සේ හම්බෙලා මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් කරලා මේ මතයට කොහොමද මේ තැන් දෙක භාවිතා වෙන්නේ කියලා අපි ගිහලා බලමු. අද අපි ඇවිල්ලා ඉන්නේ මාතුලෙන අලු විහාරෙට. අපත් සමග අද මේ ස්ථානයේ පැමිණ සිටිනවා මේ ස්ථානයේ විහාරාධිපතිව මේ අවස්ථාවේ වැඩ සිටින අත්තනගඩ සෝමවංශාංග. අවසරයි අපි හැමදුනේ. අපි හැමදුනේ අපේ අතීතයේ ගත්තොත් අපිට අපි කුඩා කාල සිටම අපි පාසල් යන මේපද අපි ඉගෙනගෙන තියෙන්නේ ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කමේ මාතලේ අලු විහාරෙ බව. නමුත් දැන් මේ මෑත කාලයේදී එක එක ආන්දෝලනවත් ප්‍රශ්න තියෙනවා, එක එක සන්නස් තියෙනවා, එක එක මේ පොතපතේ සඳහන් වෙන මේ අත්තනගොඩ අඩු විහාරයේ මේ දේ සිද්ධ වුණා කියලා ඔබ වහන්සේ දන්න තරමට ඒ කාරණාව කොහොමද වෙලා තියෙන්නේ? ලෝකේ වටිනාම දේ විදියට සැලකන්නේ ඔබතුමා හිතන්නේ මොනවා කියලාද? ලෝකේ වටිනාම දේ නะ දහම, ධර්මයේ තමයි වටිනේ. කියන්නේ ධර්ම කියන්නේ ලෝකේ මානවයා විසින් ලෝකෙට දායාද කරපු වැදගත්ම දේ තමයි දැනුම. ඒක දිගු කාලයක් තිස්සේ ඔහුගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන අත්දැකීම් සියල්ල ඔස්සේ බිහිවෙච්ච දේ. එතකොට ඒ දැනුමේ වැදගත්ම කොටස තමයි ධර්මය. එක කොටසක් අපි දන්නවා ලෝකෙ පැවැත්ම සඳහා තියෙනවා විවිධ අවශ්‍යතා ඒ ඔස්සේ අපි සපුරා ගන්නවා. ඒකේ අනෙක් කොටස තමයි නැවැත්ම සඳහා වන දැනුම. ඒක සූර්ය වංශයේ බිහිවෙන බුදුවරයෙක් විසින් ලෝකෙට දායාද කරන්නේ. ආන්ගේ ධර්මය මානව ඉතිහාසය තුළ සිද්ධ වෙනවා ග්‍රන්ථාරූඪ කරන්න. එතෙක් කටපාඩමින් පවත්වාගෙන ආවේ කියලා අපි හැමෝම දන්නවා. අතිශයම අභියෝගාත්මක අවස්ථාවකදී තමයි ඒ දැනුම් සම්භාරය ග්‍රන්ථවලට රචනා කරන්නට සිද්ධ වෙන්නේ. බෙමිනියසායෙන් පස්සේ බෙමිනියසාගතේ සහ මිනිසුන් ලක්ෂ ගණනින් නියදෙන්නට ගත්තා. ආහාර පාන අවශ්‍යතාවය ඉතා බහුල විදිහට ලොකු දුර්භික්ෂයක් කියලා දුර්භික්ෂයක් නිසා සපයා ගැනීම අසීරු වුණානේ. ඒ වගේම ලෙඩ දුක් කරදර සහ වෙනත් ව්‍යසන ඔක්කොම එකට ආපු නිසා ඒක දිගු කාලිනව පැවතිච්ච නිසා නะ ලියන්න සිද්ධ වුණේ. මේ ඔය අභාග්‍ය සම්පන්න කාලයේදී තමන්ගේ වගකීම අත් නොහැරපු පිරිස තමයි භික්ෂුන් වහන්සේලා. අදටත් ඔබ ඉතාම කල්පනාකාරීව බැලුවොත් මේ රටේ භික්ෂුන් වහන්සේලා අතරින් අපි දන්නවා සුළු පිරිසක් විවිධ නොගැලපෙන හැසිරීම් තියෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේලා රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් මේ සියල්ල පිළිබඳ අවදියෙන් ඉන්න ආරක්ෂා කිරීම සඳහා ස්වේච්ඡාවෙන් උන්වහන්සේලා කටයුතු කරනවා. ජාතිය මුරදේවතාවුන් කියලානේ අපි හඳුන්වන්නේ. ආන්ගේ නිසා ඒ මුරදේවතාවුන් වහන්සේලා තමයි මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළේ. ඉතින් උන්වහන්සේලා පිළිබඳ තමයි සාකච්ඡා කරන්න වෙන්නේ ඔය අවස්ථාවේදී. අපි හැමෝම ඒ කාලේ ඉගෙන ගත්තේ මාතලේ අලු විහාරයේ ත්‍රිපිටකයේ ලිව්වා කියලා. ඒක දහම් පාසලේ වේවා පාසලේ වේවා හැමතැනකම ඉගෙනුවේ එහෙමයි. හැබැයි ඔයගොල්ලෝ අපිට කාටවත් උගන්වපු කිසිම ගුරුවරයෙක් ඔය උගන්වද්දි මූලාශ්‍ර පිළිබඳ කතා කරේ නැහැ. ඒ කියන්නේ ඒ අය ඉගෙනගෙන සහ පිළිගෙන තිබුණේ මූලාශ්‍ර දැකලා නෙමෙයි. අන්න එතන තමයි ගැටලු වෙන්නේ. මොකද අපි වුණත් අපේ තාත්තා අම්මා කියා දුන්නු දේ ඉදිරියේ ඉතින් අපේ ළමයින්ට අපි කියා දෙන්නේ මේ මොකද මේ වැඩසටහන බලන අයත් ඔය ගැටලුවේයි. මොකද ඒ හැමෝමත් බහුතරේ ඔය සම්බන්ධයෙන් ඉගෙනගෙන තියෙන්නේ මූලාශ්‍ර දැකලා නෙමෙයි. නිකන් අදහම් පාසලේ එහෙම නැත්නම් රූපවාහිනියේ පාසලේ උගන්වපු විදිහටයි දැන් මහරෙන් ආපු එකන්නේ. ඔව්. නමුත් ඒ පිළිබඳ ගැටලුව අතීතයේ ඉඳලා තිබුණා.
මම ඔක කියන්න මුලින්ම ප්‍රශ්නය එනවා සෙනරත් පරණවිතාන මහාචාර්ය. මහාචාර්යවරයාට. එතුමා ලංකා ඉතිහාස සංග්‍රහයේ 1956 දී විශ්වවිද්‍යාලයෙන් පෙරදිග කරපු විශ්වවිද්‍යාලය ඔව්. ලියවෙන්නේ. අන්න එහි සඳහන් කරනවා එතුමා ඉංග්‍රීසියෙන් සටහන් සඳහන් කරන්නේ කරනවා. තිනවා later tradition asserts that this was done at Aluvihara in Matale district, but the early historical writings do not connect Aluvihara with this event. ඒ කියන්නේ මේ මෑත කාලීන මූලාශ්‍රවල මාතලේ අලුවිහාරයේ කියලා කතාවක් තිබ්බට මේ පැරණි මූලාශ්‍රවල එවෙන්නක් පෙනෙන්නේ නැහැ නෑ කියනවා. අන්න එතනදී ගැටලු ගැටලුවක්. වෙනවා. එහෙනම් උගතුන් ඒ කියන කාරණය පිළිබඳ සාවධාන වුණා නම් එහෙම මේ ප්‍රශ්නේ උදා වෙන්නේ නෑ නැහැ. ඇත්තටම අපිට මේ සම්බන්ධයෙන් කතා කතා කරන්න කරන්න වෙන්නේ වෙන්නේ නැහැ. නෑ. ඊට වඩා වෙනස් දේවල් එහෙනම් කතා කරන්න වෙන්නේ. ඒ පිළිබඳ අවධානය යොමු කරපු කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා. එක ස්වාමීන් වහන්සේ තමයි නමක් තමයි පුරාවිද්‍යාවට සුවිශේෂී මෙහෙවරක් කරපු එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ 1965 දී පත්තරේට ලිපියක් ලියනවා. ඒ ලිපියේ සඳහන් කරනවා ත්‍රිපිටකය ලියන්නේ කෑගල්ලේ අලුලෙනේදී කියලා. අලු විහාරේ නෙවෙයි, නෑ ඔන්න අලුලෙනේ. පටලවාගන්න තැන අලුලෙනේදී කියලා. හා හා අලු විහාරේ සහ අලුලෙන කියන්නේ දෙක. දෙකක්. ඊට පස්සේ 70 ගණන්වල 80 ගණන්වල පුවත්පත්වල මේ සම්බන්ධයෙන් විවිධ වාද විවාද ඇති වෙලා තියෙනවා උගතුන් අතර. නමුත් ඒවා විවිධ හේතු නිසා යටපත් කිරීම සිද්ධ වෙලා තියෙනවා. 89-90 වගේ කාලයේදී ශිරාන් දැරණියගල මහාචාර්යවරයා ප්‍රවිද්‍ය දෙපාර්තමේන්තුවේ එතුමා ඇතුළු පිරිස එක්කලා මෙහි කැණීම් කටයුතු කරලා තියෙනවා. ඒ වාතර මග නැවතිලා තියෙනවා. ඒවයි වාර්තාවත් ඉදිරිපත් කරලා නැහැ. ඒ කියන්නේ යම් කෙසේ මේ අදහස් යටපත් කිරීමට ඉතාමතම යටපත් වීම පැහැදිලිවම ඒකට මැදිහත් වෙච්ච මැති ඇමතිවරු පවා ඉඳලා තියෙනවා. වික්ෂුන් වහන්සේලා මැදිහත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ අදහස ආයතික කාලයක් යටපත් වෙලා තියෙනවා. නමුත් ඔබතුමාලා වගේ දැන් සංනිවේදන මාධ්‍යයේ ගොඩක් දියුණු වෙලා තියෙන කාටවත් යටපත් කරන්න බෑ. ආන් ඒ නිසා නැවත සාකච්ඡාව එළඹිලා තිනවා. එහිදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕන ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වීම පිළිබඳ ඉතිහාසය නැවත ඉස්මතු කරන්නට සෑහෙන උත්සාහයක් මේ ස්ථානය සම්බන්ධයෙන් මේ ප්‍රදේශයේම අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු විදිහට කටයුතු කරපු ජී.ආර්. ගුණවර්ධන බණ්ඩමැතිතුමා ශාස්ත්‍රීය වශයෙන් සුවිශාල මෙහෙවරක් සිද්ධ කරන විවිධාකාරයේ අභියෝග මත එතුමාගේ ශාස්ත්‍රීය පර්යේෂණ නිසා අපිට පහසු වෙලා තිනවා මේ පිළිබඳ සාකච්ඡා කරන්න. මොකද සෑහෙන ආලෝකයක් ඒ හරහා සැපයලා තිනවා. ඒ නිසා එතුමාට ගෞරවයක් විදිහට මේ වෙලාවේ මේ පිළිබඳ සම්මත කරන්න ඕනේ. දැන් නම් බොහෝ දෙනා විශ්වවිද්‍යාලවල සහ නොයෙක් තැන්වල සාකච්ඡා කරනවා. පුවත්පත්වල සහ වෙනත් රජයේ වැදගත් ආයතනවල අධ්‍යාපන අමාත්‍යාංශයේ. මොකද ඔවුනුත් අභියෝගයට ලක් වෙලා තිනවා. මොකද පාසල්වල උගන්වපුවා සමහර විට කුඩා දරුවෝ පවා මූලාශ්‍රවල තියෙන විදිය පෙන්නමින් කියනවා මේක වැරදි නේද කියන එක. ඒ නිසා අර උගත්තුන්ගේ ටිකක් අර උගත් මාන්නේ කියන එක තියෙනවානේ. ඒ නිසා ඔවුන් අපහසුතාවයට පත් වෙනවා. ඉතින් ඒක කොහොමද යන්නේ? අපි සාමාන්‍යයෙන් ඒ කෘතියක් ගත්තොත් මේවා මීට පෙර ලියවිච්ච යන්නේ. ඉතින් පොඩි කෙනෙක් වුණත් ප්‍රශ්න කරපුවම අරගොල්ලන්ට දෙන්න උත්තර නැති වෙනවා. අනිත් ඒ දැනුම වේගවත්ව ලබන්න පුළුවන් මේ යුගය තුළ. මොකද දුරකථනයෙන් වුණත් ලෝකයේ ඕනම පර්යේෂණයක් වුණත් වහවහ බලන්න පුළුවන් හැකියාව තියෙන නිසා ඒ தත්ත්වය උදා වෙලා තිනවා. ඒ කියන්නේ ඇත්තටම සතුට වෙන්න ඕනේ. අපි හැමෝම දැන් මේ පිළිබඳව ලියවිච්ච මොනහරි පොත්පත් සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් පොත්පත් ගණනාවක් රචනා වෙනවා. එහි මූලිකම ස්ථානයේ හිමි වෙන ජී.ආර්. ගුණවර්ධන බණ්ඩමැතිතුමන්ට, ඒ වගේම සරත් යටවර මහත්මයා කීප දෙනෙක් විසින්ම රචනා කරනවා. ඊට අමතරව ශාස්ත්‍රීය ග්‍රන්ථවල සමහර පරිච්ඡේද මේ වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. සබරගමු වංශ කතාව, ඒ වගේම තවත් ග්‍රන්ථ ගණනාවක්, නිකාය සංග්‍රහයත් තියෙනවා. ඒ මූලික මූලාශ්‍ර පිළිබඳ අපි හිතන්නේ මහා වංශ සියල්ලම ඇති කියලා. නේද? එහෙම සියල්ලම නෑ. මේ රටේ සිද්ධ වෙච්ච සියල්ල විස්තර කරලා නැහැ මහා වංශය තුළ, දීප වංශය තුළ. එහෙම ඒක ඉතින් කතුවරුන්ගේ අභිමතය නමනවා. ඒවත් බලපානේ. අපි දන්නවා වළගම්බා රාජ්‍ය සමය පිළිබඳ වැඩි විස්තර දකින්න හම්බෙන්නේ නැහැ. දුටුගැමුණු රාජ්‍ය සමය පිළිබඳ සෑහෙන විස්තර කතිකාවක් දකින්න තිබුණාද? දෙකක් විතර සඳහන් වෙනවනේ. ඒ කියන්නේ සුවිශාල අභියෝග රාශියකට මුහුණ දෙමින් රට ස්ථාවර කරපු
රාජ්‍ය පාලකයා තමයි වළගම්බා වළගම්බා රජුරු. රජුරුව. රට පුරා මේ සැඟවෙමින් සේනා සංවිධානය කරගෙන ඔත මහවැලි ගඟ දක්වාම බලය පැතිරලා තිබුණා නේද? හරි අමාරු මේ අමාරුවෙන් මේ සොලින් බලවහන්සේ ගත්තේ අභියෝග ගොඩක් ගොඩක් එක අනික ආසන්න තමන්ගේ කාලේ. තමන්ගේ මිනිස්සුත් රජුන්ට එරියාවනේ. ඔව්. කැරලි ඔක්කොම ඒ එනවනේ. වගේ ඉතින් ඒ වගේ යුගයක් පිළිබඳ විස්තර අඩු වෙලා ඉවර තිනේ. එතකොට ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම සාමාන්‍ය සිදුවීමක් නෙවෙයි. නමුත් කරන්න දෙයක් නැහැ. තියෙන්නේ එකම ගාතාවයි. එකම ගාතාවක තියෙන්නේ වික්ෂුන් වහන්සේලා මේ වගේ හානිකර සත්වයක් දැකලා පොත්වල ලියා තැබුවා කියලා විතරයි තියෙන්නේ. දැන් සමහරවල්ලාට මම දැකලා තියෙනවා උගත්තු මේ මෙන්න මෙහෙම මේ දැන් සාමාන්‍ය කියන වාතලේ අලි විහරණය මෙහෙම ගොඩාක් අය එකතු වෙලා මේ මේ විදිහට උත්සව පවත්වලා කරා කියලා මහාවංශේ නම දානවා. නමුත් එන උගත්තු කියවලා නැතිකම තමයි පේන්න තියෙන්නේ. මහාවංශයේ තියෙන ත්‍රිපිටකයේ ලියා තිබුණා කියලා විතරමයි. ඒ අර වැඩි විස්තර නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා දෙවෙනි පෙර මූලාශ්‍රෝට යන්න. ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ හදාරන්න යම් ආලෝකයක් ගන්න දෙවෙනි පෙර මූලාශ්‍ර. අන්න ඒ වගේ තියෙනවා ත්‍රිපිටකයේ ලියු ස්ථානය පිළිබඳව ඔබතුමාටත් හම් වෙලා ඇති එකක් පූජාවලිය. පූජාවලිය. පූජාවලිය තියෙනවා අලුලෙනදීය ලියන්නේ. ලියන්නේ. වැඩේ කියන්නේ පූජාවලිය ලියවෙන්නේ මේ අලුලෙන්ට ආසන්නයෙන් තියෙන කඳු වැටේ අනිත් පැත්තේ. ඒ කියන්නේ වැඩි දුරක් නැහැ. දැන් අපි දන්නවා ඉතිහාසයේ දැන් අපි මාතර දිහා යම් සිදුවීමක් ලියන්න පටන් ගත්තොත් එහෙම ඒ පිළිබඳ ගොඩක් විස්තර අපිට ලියන්න වෙනවා අපි දන්නේ නැති නිසා. අපි අල්ලපු ගමේ ඉන්න දෙක ලියන්න ඕන නිකන් කතුරේ ලියන්නේ විදියට. අල්ලපු ගම පිළිබඳ අටුවා ටීකා ලියන්න ඕනේ නැහැනේ. ඒ හින්දා පූජාවලිය කතුවරයා බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේ ලියන්නේ අලුලෙනදී ලිව්වා කියලා කෙලින්ම කියනවා. එයා දන්න හින්දා ඒ විදියට ලියාගෙන යනවා. එයා දන්නවනේ මේ අල්ලපු ගමේ තියෙන්නේ කියලා. ඔව් ඒ කියන්නේ මෙහෙම බැලුවම එයා පැත්තේ පේනවා. පේනවා. ඊළඟට ගම්පල යුගයේ නිකාය සංග්‍රහය. නිකාය. නිකාය සංග්‍රහයේදී ලියවෙනවා මාතුල දනව්වේ අලුලෙන කියලා. එතන තියෙනවා ඔන්න ගමේ නම. ගමේ නම. මාතුල කියලායි තියෙන්නේ. අලුලෙන කියලාමයි තියෙන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට අපිට හම් වෙනවා මහනුවර යුගයට හැමෙද්දී අස්ගිරි තල්පත. අස්ගිරි තල්පතේ ඊටාම වැදගත් අපිට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න. මොකද අස්ගිරි තල්පතේ මාතුල කියන වචනේ ස්ථාන තුනක තියෙනවා. ස්ථාන දෙකක සහ මාතලේ කියන එක තව දෙනක තියෙනවා. මම ඒක මෙහෙම කියලා දෙන්නම්. එකක් තමයි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වීම මාතුල දනව්වේ අලුලෙනට රැස්ව කියලා තියෙනවා. ඒකෙම තියෙනවා මහනුවර සිද්ධ වෙච්ච සිදුවීමක් මේ රජුරුවත් එක්කලා උඩුපෙහෙල්ලේ දිසාරාළහාමි මාතලේ දිසාවෙන් ගෙනෙන්න නිසි අලියෙක් නැති වගේ කියලා තියෙනවා. මේ ඇත්පොරේකට අලිය ඇත්තු දීලා නැහැ උඩුපෙහෙල්ලේ දිසාරාළහාමි. ආ දෙකක් තමයි ලීලා තියෙන්නේ. අපිට ආය අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ උඩුපෙහෙල්ල තියෙන්නේ මාතලේ. මාතලේ කියලා. එහෙනම් මහනුවර යුගයේ භාවිතයේ පැහැදිලිව පේනවා මාතලේ කියන වචනේ පැහැදිලිවම දකින්න තියෙනවා. ඒ හින්දා දැන් ඔබතුමා ලියන පොතක එක තැනක මාතුලක් තව තැනක මාතලේ කියලා දෙකක් ලියන්න ඕනේ. එහෙනම් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙන නිසා මාතුල සහ මාතලේ කියන එක තැන් දෙකක් විදිහට වෙන් වෙන්ව දක්වලා තියෙනවා. සංගායනා මාතුල තව සිදුවීමක් තියෙනවා මේ දෙදිගම ප්‍රදේශයට සම්බන්ධව සිදුවීමකදී කෝට්ටේ රාජධානියෙන් ඇවිල්ලා සංසිඳ වෙලා තියෙනවා කැරැල්ල. එතන තියෙනවා මාතුල කියන වචනේ. දැන් අපි දන්නවා මේ මහනුවර යුගයේදී සතර කෝලෙහිම පාලනය කරන්නේ මහනුවර. මහනුවර. හැබැයි කෝට්ටේ කාටවත් මාතලේට ඇවිල්ලා කැරල්ලක් ඇති කරලා යන්න හැකියාව නැහැ. එහෙමනම් ඉතින් උඩින් එන්න ඕනේ. ඒ හින්දා අතරමගින් දැන් එහෙම බහින්න අර හෙලිකොප්ටර් වලින් හමුදාව බස්සන්නේ. ඉස්සර එහෙම කරන්න බෑ. ඒ හින්දා මේ මාතුලය කෑගල් ආශ්‍රිතවමයි තියෙන්න ඕනේ. ඊළඟට තවත් අපිට ඔකට උදව්වක් ගන්න පුළුවන් මේ සිවිල් නිලධාරියෙක් විදිහට CW නිකලස් කියන සුදු ජාතිකයා ලංකාවේ මාර්ග පිළිබඳ ලියන අවස්ථාවකදී මේ කෑගල්ලේ අලුලෙන ආසන්නයෙන් යන මාර්ගයක් පිළිබඳ ලියනවා. අද රටේ මේ මාර්ගය විද්‍යමානයි. ඒ කියන්නේ ගල් පාලම් තියෙනවා, ගල් අම්බලම් ටික තියෙනවා. පොත හැමදුනේ අර තියෙන්නේ වාරි මාර්ග මෙතස් මාතලි පොත ඒ පොත නේද? හරි. මට හම්බෙලා දිනවා. ඒකයි මම බැලුවේ. ඒකේ තියෙනවා මාතුලේ හරහා යන මාර්ගයක් කියන්නේ. මොළගොඩ කියන ගම පිළිබඳ සටහනක් තියෙනවා. මොළගොඩ සහ මාතුලේ කියලා.
ඒ කියන්නේ මාර්ගයේ පටන් ගන්නෙ මාගම සිට. ඒ කියන්නේ හම්බන්තොට පැත්තෙන්. හම්බන්තොටනේ. ඒතර මේ මාර්ගයේ තමයි මේ අලුලෙන්ට එහා පැත්තෙන් තවමත් ශේෂව තියෙනවා. ගල් අම්බලම් පේන්න තියෙනවා. ගල් පාලන් ටික තියෙනවා. හැම අම්බලමක් ළඟම ලිඳක් හැව තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ නේවාසික පහසුකම්, පාස්කම්, ඒ කියන්නේ මූලික අවශ්‍යතා ස්ටාර් කරන්න තියෙනවා ඒ ඕ. ටික. ඒ කියන්නේ හොඳට ශක්තිමත් ශක්තිමත් හදලා වෙන්න. තියෙනවා. එතකොට එතන මාතුල කියන එක තියෙනවා. එහෙනම් මේ මොළගොඩට ආසන්නෙන් මාතුලේ තියෙන්න ඕනේ. ඊළඟ උදව්ව ගන්න පුළුවන් දේශීය වෛද්‍ය ග්‍රන්ථ වලින් මාතුල කියනවා අත්තන ගහට. ඔබතුමා හොයද්දි හම් වෙන්නේ ත්‍රිපිටකයේ ලිවීම කෙසේ වෙතත් අලුලෙන කියන පන්සල තමයි එව්වොත් අත්තන කොට අලුලෙන කියලා. එහෙම කියලාම තියෙන අත්තන කොට අලුලෙන. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳ ලියන්නේ අත්තන කොට අලුලෙන කියලා. එහෙනම් අත්තන ශාකයට මාතුල කියන විවහාරය තියෙනවා. එහෙනම් ඒ සම්බන්ධවත් සම්බන්ධෙත් එනවා. ඊළඟට පබ්බතාන්තර කියලා ගමකින් කල්පඥාව කියනවා. දැන් පබ්බත කියන්නේ ගල් වලට, අන්තර කියන්නේ අතර. එහෙනම් ගල් අතර කියලා ගමක් තියෙන අත්තනගඩට එහා පැත්තේ ගම. ඒ නමත් මේ ළඟම තියෙනවා. ගල් කඳු කීපයක් වටේට පිහිටලා තියෙන මැද තියෙන ගම. පබ්බතාන්තර කියන ගමෙන් කල්පඥාව කියලා. ඉතින් අත්තනගඩට එහා පැත්තේ තියෙන්නේ තල්ගස් පිටිය කියන ගම තියෙනෙත් ඒ ආසන්නේම තමයි. ඒ හින මේ ආසන්නේහි ඔය සියලුම දේවල් සිද්ධ වෙනවා. ඊළඟට ඔබතුමන් ඉගෙනගෙන ඇතිනේ තර ත්‍රිපිටකේ කටපාඩම් කරා කියලා. ඔව්. ඉතාම දුෂ්කර අවධියකදී වැලි කඳු හදලා හැදලානේ. සිරිමාල නදී කියලා ගංගාවක තමයි මේ වැඩේ කරන්නේ. සිරිමාල නදී කියන්නේ මහවෙට. ඔව්. අදටත් ඔබතුමා දන්නවද මේ වට්ටාරම විහාරයේ ළඟ තියෙනවා වැලිගොඩ පිටිය කියලා ගමක්. ඔක වැලිගොව්වා ගොඩ කියලාත් කියනවා නේද? ආ හරි වැලි කඳු හදලා දෙපැත්තෙන් නිදාගෙන වගේ එකිනෙකාට ඇහෙන විදිහට ඒ ධර්මයේ දේශනා කියන්නේ සජ්ජායනා කරලා අර නිවැරදිද කියලා බලමින්. يعني අර ওই බැම්සසයි අතුගෙන ඒ තරම් අමාරුවෙන් කෙලින් හිට ගන්නත් බැරි තරමට ඉඳලා තියෙනවා. කිනේකට පිටකොන්ද තමයි හේතුලයි. එහෙම වැඩි සීතලයි. සීතලයි. එතකොට වැලිගොඩ පිටිය කියන ගම එහෙම් පිටින්ම ඔය අටවර මහත්තයාගේ පොතේ ওই සම්පූර්ණ විස්තර තියෙනවා. ඔව්. ඊළඟට මේ දුෂ්කර අවස්ථාවේදී රැකිය යුතු වන්නේ පර්යාප්තියද ප්‍රතිපත්තියද කියන සාකච්ඡාව වවන එක විවාදයක් ගන්නවා. ඒ විවාදය පවත්වන්නේ මණ්ඩලාරාමේදී. මණ්ඩලයක් කියන්නේ රවුමක් නෙවෙයි වටයක් නේ. ඔව්. එහෙනම් වටාරම වට්ටාරම වට්ටාරම අදරත් අලුලෙන ආසන්නෙන් තියෙන්නේ. එඩි දොරක් නැහැනේ. ඊළඟට 500ක් රහතන් වහන්සේලා වැඩඉඳීමෙන් තමයි සංගායනාව කරන්නේ. මාතලේ අලු විහාරේ ලෙන මැන්නහම අඩි 60යි තියෙන්නේ. අලුලෙන මැන්නහම අඩි 180ක් තියෙන්නේ. 500ක ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව්. ආසන්නේ ලෙන් කොහොමද 9කට වැඩි තියෙනවා. මේ ආසන්නේ. මේ ආසන්නේ තියෙනවා. එතකොට ඒ මූලික අවශ්‍ය පහසුකම් එකක් ජලයේ අවශ්‍යතාවය තියෙනවා. අදට තලුලෙන ආසන්නේහි තියෙන්නේ ඔබතුමා දන්නවනේ පතහ කියන ඒවා. පතහ. පතහකට ජලය එන්නේ කන්දකින් වැස්සෙන ජලය නෙවෙයිනේ. යටි යටින් උඩට එන්නේ. එහෙනම් භූගත ජල ධාරා ගංගාවලින් පීඩණයෙන් උඩට එන ජලය. දැන් මේ කාලේ තියෙන පරිසරයට නෙවෙයි ඒ කාලේ යන්න වෙන්නේ. අපි දන්නවා ලංකාවේ මධ්‍යම කඳුකරයේ කපන්නේ සුදු ජාතික. ඊට පෙර මහා වනවැස්මක් තියෙනවා. ආන්ගේ වනවැස්මත් එක්කලා කොහොමද මධ්‍යම කඳුකරයේ වතුර ටිකක් කරේ තියෙන්නේ. ඊටත් වඩා වැදගත් කාරණේ මම කියන්නද? මේ රටේ ගල් ඇතුලේ ජලය තියෙනවා. ඒ කියන්නේ වතුර නැතිව මහා ඉඩෝර කාලෙට සත්තු වෙන්නේ කොහෙද? ගල් ඇතුලේ ගල් කෙමි වල තියෙනවා. දැන් අලුතෙන් එහා පැත්තෙන් තියෙන විහාරයේ ඒකට කියන්නේ පොකුණුගල රජ පොකුණුගල විහාරය. ඇයි ඒ? එහි පුරාවෘත්ත වලට අනුව ගල ඇතුලේ මහ පොකුණක් තියෙනවා. අදටත් අපි කුඩා කාලේදීම උණ බට එහෙම දාලා බලලා තියෙනවා උණ ගස් දාන්න පුළුවන්. ඒ තරමට ඇතුලේ ජලය තියෙනවා. අලුලෙන අභ්‍යන්තරෙත් එහෙම ජලය තියෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් අපි දන්නේ සහ සලකන්නේ. ඊළඟට මේ ආසන්නයේ තියෙන අනෙක් ගල් පර්වතය ඇතුලෙත් ජලය සංචිත විදිහට තියෙනවා. ආන් ඒ නිසා මේ ආශ්‍රිත ප්‍රදේශයේ ජලය තිබිලා තියෙනවා. ඒ කියන්නේ ජලය සපයා ගැනීම හැකියාව තිබිලා තියෙනවා. මූලිකම අවශ්‍යතාවය ජලයනේ ඒක. සහ මේ ඔය අදාළ කාලය තුල තියෙන ජනකතා පුරාවෘත
ඒ ඔක්කොම මේ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවීම් තමයි තියෙන. රසවාහිනී වගේ බණ කතා කියවද තියෙන මේ ආසන්නයේ සිදුවීම් තියෙන. සිදුවීම් වැඩේ වෙලා තියෙන්නේ මේ කාරණා පිළිබඳ නොදන්නාකම සහ විශේෂයෙන් ගුරුවරු ගුරුවරුන්ගේ. නොදන්නාකම. මොකද දැන් අර ඒකයි ඒක මම හිතනවා ගුරුවරුන්ගේ බරපතල අඩුපාඩුවක් විදියට. ඒ කියන්නේ තමන් උගන්වන කාරණය පිළිබඳ අභියෝගයක් ඇති නොවන විදියට ගුරුවරයෙක් ඉගෙනගෙන තියෙන. විතර ඉගෙන ගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව බොහෝ වෙලාවට මෙහෙම කනගාටුදායක කාරණයකුත් තියෙනවා. අර කාලසටහන් නොමැති ගුරුවරුන්ගේ පාසල්වල මොන විෂයට අදාළ කෙනා වුණත් කමන්නේ බුද්ධ ආගමම කාටත් ඉගෙනනවා කියලා දානවා. නමුත් ලෝකයේ තියෙන අමාරුම විශේෂය මොකද ඒක හරියට වටහා ගත්තොත් නිවන් දකින්නවනේ ලේසියි කියලා හිතන්නේ. නමුත් අමාරුයි. ඒ කියන්නේ වටහා ගත යුතු දැනගත යුතු බොහෝ කරුණු තියෙනවා. මේ කාරණේත් එහෙම තමයි. සරලව මේක පාඩම් කරගත්තාම වැඩේ හරි කියලා හිතුවාට බරපතල සිද්ධි ගොඩක් ගොඩක් වෙනවා මේ තියෙනවා. මං හිතන්නේ මේ පිළිබඳ පැහැදිලිම විස්තරයක් අපි හාමුදුරුවන් වහන්සේ විසින් පැවසුවා. කාට හරි තිබුණා නම් මෙන්න මේ දෙපැත්තක ප්‍රශ්නයක් නියමාකාර විදිහට निराකරණය කරගන්න පුළුවන් සාක්ෂි ඇතුළු අපි හාමුදුරුවෝ අපිට පැහැදිලි කළා. අපි හාමුදුරුවනේ වර්තමාන පරපුරට මේ ගවේෂණය කරන්න ඕන කොහොමද ඒ කරන ඕන ආකාරය ඔබ වහන්සේ දකින්න විදිහට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගවේෂණය කිරීමේ අපි දකින්න ඒ සාර්ථක සහ හොඳටම කරපු කෙනා විතර බුදුන් වහන්සේ තමයි දකින්නේ. මොකද උන්වහන්සේ ආර්ය පරිශ්‍රණයන කළේ. එතකොට උන්වහන්සේගේ අතීත ආත්ම භාවයන් අසංඛේ කල්ප ලක්ෂ ගාණක් පිටිපස්සෙන් උන්වහන්සේ බලලා අපිට පෙන්වනවා. අපි අද ඉගෙන ගන්න ඕනේ ඒවා ජාතක කතා විදිහට. එහෙම නොඑක ආකාරයට ඒ උන්වහන්සේගේ අතීත ආත්ම භාවයන් සහ උන්වහන්සේගේ දේශනාවල අපිට පේන පුරාවෘත කියනවා නේද? ඔබතුමාලා අපි දෙනවා ශක්තිති රජවරු ගැන, විවිධ රජවරු ගැන, විවිධ සංසිද්ධීන් පිළිබඳ උන්වහන්සේ කියනවා. එහෙනම් බෞද්ධ විදියට අපිට මේ ඉතිහාසයේ ගවේෂණය කිරීම බුදුන් වහන්සේගෙන්ම තමයි ඉගෙන ගන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට බෞද්ධ දුවාපුතුන්ට කියන්න තියෙන දේ තමයි ඉස්සරවම තමන්ගෙන් පටන් ගන්න පුළුවන්. අපි හිතමුකෝ තමන්ට ලැබිලා තියෙනවා නමක්. නමක් වැරදිලා ලැබෙන්නේ නැහැ. බුදුන් වහන්සේට උන්වහන්සේ ගෞතම කියන ගෞතම ගෝත්‍රයේහි ඒතර ශාක්‍ය වංශය තුළ සිද්ධාර්ථ කියන නමින් උන්වහන්සේට ඒ ලැබෙන නම් ගොත් නිකන් ලැබිලා නැහැ. ඒවට ඉතිහාසයක් තියෙනවා. ආන් ඒ නිසා දුවාපුතුන්ට පටන් මේක ආරම්භ කරන්න පුළුවන් තමන්ගේ නමෙන් සහ තමන්ගේ පෙළපත. පෙළපත කියන්නේ ඒක වැරදිට ගන්න හොඳ නැහැ. තමන්ගේ පරපුර ආපු ගමන තියෙනවා. ඒ ආදි මුතුන් මිත්තෝ මේ රට වෙනුවෙන් ගහකොළ වෙනුවෙන් යම් යුගයන් වෙනුවෙන් කරපු කාර්යභාරයන් තියෙනවා. ඒ නිසා තමන්ගේ ගේ ඇතුළෙම මේක පටන් ගන්න පුළුවන්. ඒ වගේම පටන් ගන්න පුළුවන් තමන්ගේ ගමෙන්. මොකද ගමකට නමක් හැදිච්ච විදිහක් තියෙන්න ඕනේ. දැන් නම් අලුතෙන් එක එක විදිහට නම් දානවා. ඒකේ මම මෙහෙම දෙකක් කියන්න ඕන. දැන් අලුතෙන් අපි ඉඩකඩම් මෙහෙම කඩලා අමුතු අමුතු නම් දානවා. පරණ නම නැති කළම දාන්න හොඳ නැහැ. මොකද ඒ පරණ නම් එකලා බැඳිච්ච ගොඩක් පුරාවෘත්ත තියෙනවා. ඒවා නැති වෙලා යන විදිහ තියෙනවා. පතන සංසිද්ධි තියෙනවා. ආ ඒ ටික අමතක කරවන විදිහේ වැඩ කරන්නත් හොඳ නැහැ. සහ වැඩිහිටියන්ගේ වගකීමක් තියෙනවා. මම ගොඩක් වෙලාවට මා හමු වෙන වැඩිහිටියන්ගෙන් මෙහෙට ආපුම අහන ප්‍රධානම දෙයක් තමයි ගම අහනවා. මම කවදාවත් වෘත්ති අහන කෙනෙක් නෙමෙයි. අහන්නේ ඇයි දන්නවද? ඒ ගමත් එක්කලා බැඳිච්ච අපි දැනගත යුතු සහ ඊළඟ පරම්පරාවට දායාද කළ යුතු යම් යම් දේවල් තියෙනවා. නමුත් කනගාටුව තමයි ගොඩක් වැඩිහිටියෝ තමන් ජීවත් වෙන ප්‍රදේශයේ පිළිබඳ දැනුමෙන් වියුක්තයි. ඒ නිසා මේක ඇත්තටම කළ යුතු දෙයක්. ගමකට නමක් වැටෙන්නේ කොහොමද? ප්‍රදේශයකට නමක් වැටෙන්නේ කොහොමද? පරම්පරාවක් හැදෙන්නේ කොහොමද? ඒවා අපි දැනගන්න ඕනේ. ඒ නිසා ගේ ඇතුළෙන් සහ තමන්ගේ ගමෙන් මේක ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. බොහෝ විට ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ අතිශයින්ම වැදගත් විහාරයන්, වෙනත් ආගමික සිද්ධස්ථාන, ඒ වගේම වැදගත් සිදුවීම් වෙච්ච ස්ථාන එහෙම ඕන තරම් තියෙනවා. අපි හිතන්නේවත් නැති තැන් බරපතල සහ ලස්සන ලස්සන රැකිය යුතු තැන් තියෙනවා. අපි හමුන්නේ දැන් මේ වගේ අපේ නාලිකා බලලා, එතකොට තම රූපවාහිනී නාලිකා බලලා මේ වගේ සිද්ධස්ථාන ගැන දැනගන්නවා. එතකොට නම පරපුරට මේ සිද්ධස්ථාන වලට යනකොට කොහොමද ඒක ගවේෂණය කරන්න ඕන කොහොමද කියලා පොඩ්ඩක් අවවාදයක් දෙන්න පුළුවන්. අපි දකිනවා තරුණ පරම්පරාව බොහෝ තැන්වල ඇවිදිනවා විවිධ විදිහට. ප්‍රේක්ෂාවෙන් බලනවා. ඒ දැකපු දේවල් වල ඔවුන්ට දෙන්න ඕන පණිවිඩයක්ත් තියෙනවා. ත්‍රිපාදේ කරුණා කරනවා නම් අපි
ත්‍රිපාද විවිධ ආගමික අය විවිධ අදහස් ඇතුව යන්නේ. නමුත් ඒ අවට පරිසරය ඉඳලා සියල්ලට හානි කරමින් ඒ තියෙන නිහඬ බව සියල්ල විනාශ කර කර සමාජ නගරපිට දේවල් කී කියා කර කර හැම යනවා. දැන් අනිත් එක දැන් පන්සල යනකොට පොලිසියෙන් චෙක් කරන්න ඕනේ නැහැ නේද? දැන් පන්සල ඒතෙන්ට යනකොට පොලිසියෙන් චෙක් කරන්නත් බැහැ. ඒක කියන්න බලව මේක අපේ නිදහස අපේ හැසිරෙන විදිහ කියලා. හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕන. සමහර දේවල් අපි දන්නවා ජීවිතේ පරිණත වෙද්දී අපිට වැටහෙනවා. ගඟකින් එතර වෙන්න ඕනේ. අපි යන්න ඕන අපි හිතමුකෝ ඔරුවකින් කියලා. ඔබතුමා ඔරුව හිල් කරනවා. යන පුළුවන් වේ කියලා හිතෙනවද? නෑ. ටිකතරක් යද්දි ගිලෙනවා. ගිලෙනවා. ඒ වගේ සංස්කෘතිය ආගම ධාම අපේ හැසිරීම රට ඔබව ඉතර කරන. එහෙනම් සංස්කෘතියට හානි කරන්න හිතන්න හොඳ නැහැ. ඒ ගොඩනගලා තියෙන සભ્યත්වයට ආචාර ධර්ම පද්ධති වලට හානි කිරීම මතක තියාගන්න ඕන තමන්ටමයි හානි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ වගේ දැන් වලට යද්දි ඇසුරු කරද්දි කටයුතු කරද්දි ඒ මූලික ආචාර ධර්ම වලට අනුගත වීම කියන එක ඉතාම වැදගත් වෙනවා. එහෙනම් සිරිපාදේ මොන ආගමිකයෙක් ගියත් ආගමක් අදහන් නැති කෙනෙක් ගියත් අඩුම ගානේ සබා දහමේ තියෙන මූලික යුක්ති ධර්ම වලට අනුගත වෙලා යන එක වැදගත් වෙනවා. අපි සතුට වෙන්න ඕන සතුට වීමට මේ ඒ අවස්ථාව ගැලපෙන විදිහට ඇංගල අපි දැකලා තියෙනවා නුවර ගල සහ නොඑක් ඇංගල කාල බිලනකට සින්දු කියලා නොගැලපෙන විදිහට වැඩ කරනවා. නමුත් අපි දන්නවා ලෝකේ ඕනම කෙනෙක් යම් ගරු කිරීම කරනවා. අපි අපි හිතමු වෙනත් ආගමික තැනකට ගියත් අපි එතෙන්ද අනුගත වෙනවා. අනුගත වෙනවා. ඒක මේ උසස් ශිෂ්ටාචාරයක හැදී වැඩිච්ච මිනිස්සෙගේ ස්වභාවය. එතකොට ඒ වගේ තැනක නොකල යුතු දේවල් වටහා ගන්න ඕනේ, හැසිරෙන්න ඕනේ දි වටහා ගන්න. රහතන් වහන්සේලා බිහි වෙච්ච තැන. මහා ශ්‍රේෂ්ඨ කවුසන් එහෙම වැඩ හිටපු තැන. ඒ නිසා ඒ වගේ තැන්වල ගැළපෙන විදිහට හැසිරෙන්න ඕනේ. සහ අතීතයේදී තාමත් දියුණුව තිබිච්ච සේසෙන් ආධ්‍යාත්මික තලයේ දියුණුව තිබිච්ච තැන ලංකාවේ ඉන්න අය කොහොමවත් අටහ ගන්න ඕන මිනිස්සු විතරක් නෙවෙයි ලෝකේ ජීවත් වෙන්නේ කියන එක. මොකද බුදුදහමට අනුව අපි දන්නවා තල 31ක අය ඉන්නවා. එතකොට දැන් එහෙනම් අලුලේ නැතුද ඔය තල 31ේ ඉන්න අය ඉන්නවා. මොකද මම විතරක් නෙවෙයි ඉන්නේ. එතකොට දැන් අපි දන්නවා මෙතෙන් නොගැලපෙන විදිහට වැඩ කරොත් මමත් ප්‍රතිචාර දක්වනවා. හැබැයි මම විතරක් නොවේ ප්‍රතිචාර දක්වන්නේ. මම ඔන්න උදාහරණයක් කියන්නම්. කතරගම ගිහිල්ලා ඉද්දී වාහනේම හැප්පෙනව නේද? වාහනවල ඉන්න බහුතරයක් මැරෙනව නේද? සමහර වෙලාවට විවිධ දඬුවම් වලට ලක් වෙනවා. ඒ නිසා නොකල යුතු දේවල්, කළ යුතු දේවල්, හැසිරිය යුතු සහ නොහැසිරිය යුතු ආකාර පිළිබඳ මනාව වැටහීමක් අපිට තියෙනවා. බොහෝ විට අපි කරන්නේ ඒ තැන් වලට ගිහිල්ලා කෙලසනවා, විනාශ කරනවා. අපි ගොඩක් වෙලාවට ගොඩක් අය අවධානය යොමු කරනවා ගිහිල්ලා දාන රොඩු බොඩු ප්ලාස්ටික්. ප්ලාස්ටික් වලට වඩා මිනිස්සුගේ සිතුවිලි බලනවා. සිතුවිලි වල තියෙන අඳුර, සිතුවිලි තියෙන ගඳ ගහන බව ඊට වඩා වැඩි. වචනත් එහෙමම තමයි. ඒ නිසා ඒ වගේ තැන් කෙලස යන්නේ නැතිව එන්නට ඕන. මොකද අතීතයේ අඩුම ගාන ඒවට කරපු කැපකිරීම අතීතයේ මුතුන් මිත්තන්ට යම් කිසි ගෞරවයක්. මොකද ලෝකෙට පෙන්වන්න හරි මොන හරි ඉතිරි කරන්න ගියේ ඒගොල්ලෝ. වර්තමානයේ දුවදරුවන්ගෙන් සහ තරුණ පිරිසෙන් අහන්න දෙන වැදගත්ම දේ තමයි ඔබ මොනවද ශේෂ කරලා තියෙන්නේ ඉරිපල පුරට. ඕ අරගලයක් කරා තමයි. හැබැයි මම ඒත් ඔබෙන් අහනවා කෙහෙල් ගහක්වත් හිටවලා තියෙනවද නේද? අඩුම ගානේ මේ මහ පොළවේ ඔබ මේ මහ පොළොව සරු කරලා තියෙනවද? මේන් රන් අස්සන්නක් කරන් තියෙනවද? ඔබේ දාඩිය බිඳු මේ මහ පොළොවට එකතු වෙලා තියෙනවද යම නිර්මාණය කරන්න? එහෙනම් අතීතයේ නිර්මාණය කරපු අයගේ දේවල්ම තමයි පෙන්න පෙන්න ඉන්න වෙන්නේ. අපිට ඒවා විනාශ කරන්න අයිතියක් නැහැ. අයිතියක් නැහැ. යමක් කරලා තියෙන්න ඕනේ. මොකද අපේ වයස දවසින් දවස ගෙවෙනවා. ඊළඟ පරම්පරාව අපි පිළිබඳ මනිනවා. ඒ මනින දවසට මේ යුගයේ තුළ ජීවත් වෙච්ච අපි ලෝකෙට ශේෂ කරපු යහපත් දෙයක් තියෙන්න ඕනේ. අඳුරක් තිබිලා බෑ. විවිධ දේ විනාශ කරලා තියලත් බෑ. ඒක අපේ අනිවාර්ය වගකීම. සහ ඉතිහාසයේ ගවේෂණය කරන්න ඔබ සුදුස්සෙක් වෙන්න ඕන. මොකද මේ සබහාදාම ගෞරවයෙන් පිළිගන්න කෙනෙක්. අපි දන්නවනේ අපි දොරවල් ඇරලා දෙන්නේ ඒ විදිහට එනවනම් නේද? අපේ ගෙදර සැරිසරන්න අපි හැමෝටම ඉඩකඩ දෙන්නේ නැහැනේ. එන පුජ්‍යලයා දිහා හොඳට බලනවා නේද? යා බලන දිහා, යාගේ ඇස් දිහා, කතා බහ දිහා, යාගේ සිතුවිලි පුළුවන් තරම් උත්සාහ කරලා බලලා නේද දොරාරින්නේ. එහෙනම් මතක තියාගන්න මේ ලංකාද්වීපය තුළ මේ මහ කැලෑ ගානේ වුණත් කොහේ වුණත් ඔබට
ඉඩකඩ ලබා දෙන්නේ ඔබව ඉතා හොඳින් නිරීක්ෂණය කරලා. මොකද තල 31 ඉන්න අය සාමාන්‍ය මනුස්සයෙක් එහා ගිහිල්ලා ඔබව නිරීක්ෂණය කරනවා. ඒ නිසා සුදුස්සෙක් වෙන්න ඕන. ඔබ ගවේෂණය කරන්න, හොයන්න, දැනගන්න. හැබැයි අරමුණු පැහැදිලි තැනක තියාගන්න. එහෙනම් මම ආරාධනා කරනවා දුව ආපු කලට මේක බලලා මේ ඉදිරියේ මේක විතරක් නෙමෙයි අපේ ඓතිහාසිකය කොහොමද තිබුණේ, මොනවද වෙලා තිබුණේ, මූලාශ්‍ර කියවන්නේ, පූජාවලිය, රාජ රත්නාකරය, මහාවංශය, වනිරාජාවලිය, රාජාවලිය ඔවගේ කියව. ඒවා තියෙනවා සම්පූර්ණ සිද්ධීන් මේ අපේ රාජ්‍ය පරපුර ආපු හැටි, මොනවද සිද්ධ වුණේ, මොන මොන දේවල් වලින් අපිට හානි සිදු වුණාද එහෙම කියලා. එහෙනම් හැමෝටම බොහොමත්ම ස්තුතියි ඔබ වහන්සේ මේ කාරණාව අපිට මේ විදිහට සස්සුදස්සේ පැහැදිලි කරලා අවසරයි අපි හැමෝටම. අපි දැන් අල්ලන විහාරස්ථානයේ සමුගන්නයි සූදානම. මේ වගේ වැඩසටහන ඔබට නැවතත් ළඟට ගෙන ගැනීමට අපේ channel එක subscribe කරලා අනික් කටරි බලන්න share කරන්න කියලා ඉල්ලා සිටින අතර ඔබ සිල්ලා තෙරුවන් සරණයි.